Wide Angle Productions is the creative force behind Channel C. මේ බෝට් එකේ යන ගම මට හිතුණා එළියට ඇවිල්ලා ලස්සන බලන්න ඕන කියලා. හැබැයි එළිය ලස්සන බලන ගම මගේ ඇස් දෙක නතර වුණා ලස්සන දෙන්නෙක් ගාව. අපි ලස්සන දෙන කවුද කියලා බලමු. ආ අඳුරන දෙන්නෙක්. අපේ ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස්ලත් එක්ක එකතුච්ච අපේ ස්ටාර්ස්ලා දෙන්නෙක්. ඉතින් කතා කරලා බලමු. විනු කොහොමද දස්සල? ගොඩක් හොඳින්. ඉතින් මේ දවස්වල රංගන කටයුතුත් එක්ක ඉතින් මගේ කාර්යබහුල ජීවිතයේ විදිහට ගෙවෙනවා. ඉතින් ඒ කාර්යබහුල ජීවිතයේ අතරේ මේ වගේ හොඳ විනෝදයක් ලබන්නට හැකියාව ලැබෙන විශේෂයෙන් මට ආදරය කරන මගේ ප්‍රේක්ෂකින් එක්ක. ඒක තමයි විශේෂත්වය. ඉතින් ලස්සන සැඳෑවක්. ඒත් එක්කම සචිනි ඇතුළු අපේ ගොඩක් තරුත් එකතු වෙලා ඉන්නවා. ඉතින් ඒකත් ලොකු සතුටක්. සචිනි ඉතින් පොඩ්ඩක් ළඟට එන්න. සචිනි හයි. ඔව් ඉතින් හොඳයි. මම මේ ෆස්ට් ටයිම් ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් මේ වගේ වැඩකට සම්බන්ධ වුණේ. ඉතින් ගොඩක් හොඳයි, ලොකු එක්ස්පීරියන්ස් එකක්. ඒකත් එක්කම අද මේ කපල්ස් තමයි ඇවිල්ලා ඉන්නේ. ඒගොල්ලන්ට ඉතින් හොඳයි මේ වගේ දෙයක් සංවිධානය කරන එක. ඩිනර් එකක් එක්ක එක්ක මේගොල්ලන්ට විනෝද වෙන්න ගේම්ස් ඒවම ගොඩක් තියෙනවා. මේ තැනත් හරිම අලුත් තැනක්. ඉතින් හොඳ අනිවාර්යෙන්ම මෙතන කියලා කියන්නේ මේ රෙස්ටරන්ට් එක කියලා කියන්නේ හරි ෆ්ලෝටින් රෙස්ටරන්ට් එකක්. අපි පාවීගෙන තමයි යන්නේ. කොහෙන් නතර වෙන තැනත් එක්ක අපි බලමු කොහෙන්ද ආය නතර වෙන්නේ කියලා. ඒ වගේම කියන්නේ කොහොමද රංගන කටයුතු මේ දවස්වල? මේ දවස්වල මං දායක වෙන ටෙලි නාට්‍ය දෙකක් විකාශනය වෙනවා. ඊට අමතරව අලුත් ටෙලි නාට්‍යක වැඩ කටයුතු ආරම්භ කළා. ඉතින් මේ අවුරුද්ද මට ගොඩක් විශේෂයි කියලා දැනෙන්නේ ජනවාරි මාසයේ පළවෙනිදාම තමයි මට අලුත් තිරපිටපතක් ලැබුණේ චිත්‍රපටයක. ඉතින් ඒකේ රූපගත කිරීම කළා සහ හඬ කැවීම අවසන්. අනිත් විශේෂත්වය තමයි අප්‍රේල් මාසයේදී තිරගත වෙනවා කියන ඒ ප්‍රවෘත්තියක් තියෙන. මොකද සමන් අපි චිත්‍රපට දායක වුණත් කොයි කාලේ තිරගත වෙයිද කියන අවිනිශ්චිත තත්ත්වයක තමයි තියෙන්නේ. නමුත් ගෝරි චිත්‍රපටයට ඒ විශේෂ තැන හම් වෙලා තියෙනවා. ඉතින් අද දවසේදී රොෂාන් රණවනත් අපිත් එක්ක මේ ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් ඔස්සේ එකතු වෙලා ඉන්නවා. ඒ විතරක් නෙමෙයි රොෂාන්ුත් ඒ චිත්‍රපටයේ දායක වෙනවා. පුබුදු චතුරංග ඇතුළු ආදරිකන ගොඩක් අය ඉන්නවා. ඉතින් අප්‍රේල් මාසේ වෙනකම් බලාපොරොත්තුෙන් ඉන්න කියලා කටියට කියනවා. අනිවාර්යයෙන්ම ඔයාලට ආදරය කරන ෆෑන්ස්ලා අනිවාර්යයෙන්ම අප්‍රේල් වෙනකන් ඉඳී. සචිනි මම විනෝගෙන් නම් ඇහුවේ කොහොමද රංගන කටයුතු කියලා. මම හිතන්නේ මං කල්පනා කරන්නේ සචිනිගෙන් මොනවද අහන්න කියලා. සචිනි කොහොමද ඩාන්සින්, කොහොමද ඇනවුන්සින් වැඩ, ප්‍රසෙන්ටින්? ප්‍රසෙන්ටිං වැඩ සාමාන්‍ය විදිහට කරගෙන යනවා. එක ප්‍රෝග්‍රෑම් එකක් තමයි මේ දවස්වල යන්නේ. ඉතින් ඒකට ප්‍රේක්ෂක ප්‍රතිචාර හැමදාම වගේ ලැබෙනවා. ඩාන්සින් වැඩ නම් ටිකක් වැඩිපුර කරනවා. දැන් මම ස්ටුඩියෝ එකක් පටන් ගත්තා. ඊට පස්සේ ක්ලාස් එකක් කරනවා. ඊට අමතරව දැන් ඩාන්ස් කවර්ස් ටිකක් තව එන්න තියෙනවා. ඒවනම් සර්ප්‍රයිසස් දැම්ම කියන්නේ. අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම. මොකද සචිනි ඩාන්ස් කරලා වීඩියෝ එකක් දැම්මොත් අපි දන්නවා ඒක අන්තිමේටම ගොඩක් ෆෑන්ස්ලා ආදරය කරලා තමයි ඒක නතර වෙන්නේ. මට කියන්නේ අද ආපු ෆෑන්ස්ලාගෙන් කලින් හම්බෙච්ච ෆෑන්ස්ලා කවුරුහරි හිටියද නැත්නම් අද මේ ආපු හැම ෆෑන් කෙනෙක්ම පළවෙනි පාරට හම්බුනේ? අද ඇවිත් ඉන්න පළවෙනි පාරට හම්බෙච්ච අය. මොකද ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් ඔස්සේ මේ වගේ විශේෂ ඉවෙන්ට්ස් කරනවා. ඉතින් ඒ අතරේ අද මං හිතන්නේ ඒ වගේ අපිව සජීවීව හම්බෙන්න බැරි අයට අවස්ථාව ලබා දුන්නා. මොකද ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් කියන්නේ ගොඩක් අපේ අපිත් එක්ක එකතු වෙලා ඉන්න පිරිසක් ඉන්නේ. ඉතින් ඒ හැමෝටම මේ වගේ අවස්ථාවන් බෙදලා හම්බ වෙනවා. ඉතින් කටිර මතක් වෙනවා ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස් ඔස්සේ මගේ ළඟම යාළුවෙක් වෙන්න. එතකොට මේ වගේ සමීපව ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්න, ෆොටෝ ගන්න, මේ වගේ කාලය ගත කරන්න ඔයාලටත් අවස්ථාව තියෙනවා. සචිනි මට කියන්න සචිනිටත් ආදරේ ගොඩක්ම පොඩි ළමයි. කියන්නේ සචිනිට ඉන්නේ ප්‍රේක්ෂකයනේ, අපි කියමු රසිකයෝ, ගොඩක් පොඩි කට්ටිය. සචිනි කියන්නේ පොඩි අයගෙන් ලැබෙන ආදරේ කොහොමද? ඒක හරිම සුන්දරයි. එතකොට මමත් නිකන් තාම පොඩි ළමෙක් වගේ දැනෙනවා. ඒක මම හිතන්නේ හරිම හොඳ වාසියක්, ප්‍රයෝජනයක්. මට පොඩි ළමයි වගේම මේ ගොඩක් වැඩිහිටියොත් කැමති, නිකන් පොඩක් 50 එට එහා ගියපු වයස කට්ටිය. ඉතින් ඒක තමයි අපේ ප්‍රේක්ෂකයෝ ගොඩක් ඉන්නේ. ගොඩක් තරුණයි කැමති විනූලට. ඉතින් ඒ ප්‍රේක්ෂක ආදරය ලැබෙන එකට ගොඩක් සතුටුයි. මට ඇත්තටම මේක වෙනම අත්දැකීමක්. මම සාමාන්‍ය ප්‍රසන්ට කෙනෙක්. නමුත් මේගොල්ලන් වගේ ආටිස්ට්ලත් එක්ක මේ වගේ තැනකට ඇවිල්ලා මේ ලැබෙන ආදරය එක වෙනස්ම අත්දැකීමක්. ඉතින් ගොඩක් ස්තුතියි ස්ටාර් ෆ්‍රෙන්ඩ්ස්, චැනල් සී, ගොඩක් ස්තුතියි මේ වගේ දෙයක් අපිත් එක්ක බෙදා හදා ගන්න එකතුනාට. අනිවාර්යයෙන්ම. ඒ ඔයගොල්ලෝ හරිම ආදරය කරන ස්ටාර්ස්ලා දෙන්නෙක්. මට තව එක දෙයක් අහන්න හිතුණා. මේ යන බෝට් රයිඩ් එක කවදරි දවසක යනවා නම් අපු තනියම දැනේ නැත්නම් තව විශේෂ කෙනෙක් එක්ක දැන දෙන්නව? අදටත් විශේෂ කෙනෙක් ඉන්නයි මගේ අම්මා. ඉතින් නිතරම මාත් එක්ක ඉතින් කොහේ ගියත් එකටම ඉන්න කෙනා ඉතින් ඇවිත් ඉන්නවා. ඉතින් මේ වගේ බෝට් රයිඩ් එකක් යන්න ඉතින් ආසයි තවත් විශේෂ කෙනෙක් එක්ක. සචිනි මට පවුලටම දෙනවා නම් පවුලම එක්ක යනවා අනිවාර්යෙන්. ඊළඟ පාර ඔයගොල්ලෝ ඕගනයිස් කරන්න පවුලටම. අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම.
මේ වගේ ලංකාවේ මොඩල්ලගේ වීඩියෝ ක්ලිප් දිගටම ඔයාලගේ ෆෝන් එකෙන් බලන්න ඔයාලටත් පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාගේ ෆෝන් එකෙන් MyTV app එක ඩවුන්ලෝඩ් කරලා SL Model වීඩියෝ channel එක subscribe කරන එක විතරයි. ඒ වගේම ඔයාගේ ෆෝන් එකේ කනෙක්ෂන් ඩයලොග් නම් ඔයාට data වලට කීයක්වත් වියදම් වෙන්නේ නැහැ.